ඩිවයිස් ටූ ටෙස් චැනල් එකට ඔගලන්ව අදත් සාදරෙන් පිළිගන්නවා. අද අපි ඔගලන්ට ගේන්න යන්නේ ටෙක් සොලූෂන් එකක්. ඔගලන් සාමාන්‍යයෙන් මූවීස්, ඒ වගේම ටීවි සීරිස්, ඒ වගේම ගේම්ස්, සොෆ්ට්වෙයාර්ස් මේ වගේ දේවල් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා ඇති. අපි දන්නවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලේසිම ක්‍රමේ තමයි ටොරන්ට් ෆයිල් එකක් යුස් කරන එක. එතකොට අපි ගොඩාක් අය කරන්නේ ඒ වැඩේ තමයි. ඒ කියන්නේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන එක අපි දැන් පොඩ්ඩ පොඩ්ඩ නවත්තලා තියෙන්නේ. ගොඩාක් අය පාවිච්චි කරන්නේ 90%ක්ම පාවිච්චි කරන්නේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන එක. ඉතින් මේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන ඔප්ෂන් එකට මම ඔයගලන්ට යම් කිසි දෙයක් ඇඩ් කරන්න කියලා තමයි මේ වීඩියෝ එක ගේන්න හැදුවේ. ඒ කියන්නේ ඔයගලන් දන්න ඇති U-Torrent කියන සොෆ්ට්වෙයාර් එක. මේ U-Torrent කියන සොෆ්ට්වෙයාර් එකෙන් අපි සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරන ස්පීඩ් එකට වැඩිය ගොඩාක් ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමයක් මම ඕගලන්ට අද කියලා දෙන්න යනවා. මේ ක්‍රමයෙන් ඕගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඕගලන්ගේ තියෙන SLT line එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් dialog, එහෙමත් නැත්නම් mobitel මේ වගේ පාවිච්චි කරන ඕනම 4G connection එකකෝ ADSL connection එකක ස්පීඩ් එක වැඩි කරලා අපිට පුළුවන් අපේ torrents ඩවුන්ලෝඩ් කරගන්න. මේකට ඕගලන් මුලින්ම කියන්න ඕනේ මේ කම්පියුටර් එකේ දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන U-Torrent කියන software එක අයින් කරන්න ඕනේ. ඒක අයින් කරලා ඉවරලා අපි අලුතින් Google එකට ගිහිල්ලා U-Torrent අලුත්ම software එක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මොකද මේ ක්‍රමේ අපේ අලුත් අප්ඩේට් වෙච්ච software එකක තමයි වැඩ කරන්නේ. පරණ software එකක මේක වැඩ කරන්නේ නැහැ. අපි මුලින්ම බලමු කොහොමද U-Torrent එක ඩවුන්ලෝඩ් කරලා ඕගලන් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඔගල සාමාන්‍ය විදිහට Google එකට ගිහිල්ලා ටයිප් කරන්න U-Torrent කියලා. එතකොට ඕගලන්ට එනවා මේ වගේ පළවෙනි ඔප්ෂන් එක. ඒ කියන්නේ Google එකේ සර්ච් කරපු ගමන් එන පළවෙනි සර්ච් රිසල්ට් එක www.utorrent.com කියන එකට යන්න. මේකෙදි ඕගලන්ට ගිය ගමන් පෙන්වන ඩවුන්ලෝඩ් U-Torrent web කියලා එකක්. ඒක ගන්න එපා. ඒකට පල්ලෙහාට ගියාම ඕගලන්ට පේනවා ඩවුන්ලෝඩ් U-Torrent classic කියලා එකක්. ඒක ක්ලික් කරන්න. මේ විදිහට දැන් ඕගලන්ට පෙන්වනවා ඔප්ෂන්ස් කීපයක්. Pro Plus VPN, Pro, Ad Free, Basic මේ වගේ ඔප්ෂන් හතරක් තියෙනවා. මේකේ අපි සිලෙක්ට් කරමු අන්තිම එක, Free කියන එක. එතන ඩවුන්ලෝඩ් නව් කියලා දෙන්න. එතකොට ඕගලන්ට පේනවා ඔටෝමැටිකලි ඕගලන්ගේ U-Torrent software එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඒ software එක 3MB වගේ පොඩි software එකක්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඕගලන් ලේසියෙන් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ software එක double click කරලා install කරන්න පටන් ගමු. දැන් ඔයගලන්ට පේනවා ඇති එයා ඉන්ස්ටෝල් කරන්න පටන් ගත්ත සොෆ්ට්වෙයාර් එක. මෙතන next කරන්න දිගටම එන ටික අපි next කරගෙන යමු. ඒගොල්ලන්ගේ license agreement එකක් තියෙනවා, ඒකත් අපි agree කියලා දෙමු. ඊට පස්සේ ඒගොල්ලන්ගේ free softwares වගේක් දෙනවා. අපිට ඒක අවශ්‍ය නැහැ. අපි ඒක නිසා ඒවා decline කරලා ඉස්සරහට යමු. දැන් ඊට පස්සේ අපි next කරායින් පස්සේ සොෆ්ට්වෙයාර් එක install වෙලා finish වෙනවා. දැන් ඔයගලන් finish දීපු ගමන් U-Torrent එක මේ විදිහට open වෙනවා. හරි. මේ තියෙන්නේ U-Torrent software එක. එතකොට ඔයගලන් දැන් පැහැදිලි ඇති කොහොමද අලුත් version එකක් download කරලා අපි install කරගන්න කියලා. ඒ වගේම මේක software එක install කරලා නැති කෙනෙක් නම් ඔයාලට ලේසියෙන්ම මේ වීඩියෝ එක බලලා software එක install කරගන්න පුළුවන්. අපි ඊළඟට යමු කොහොමද මේ software එක use කරලා ඔයගලගේ torrents මන්ට download කරගන්න නැත්නම් fast කරගන්න කියලා බලන්න. ඒ වගේම අපි මුලින්ම කරන්න යන්නේ internet එකෙන් torrent එකක් download කරලා ඔයගලන්ට පෙන්වන්න යනවා සාමාන්‍යයෙන් එන speed එක මොකද්ද කියලා. ඒ කියන්නේ මම පාවිච්චි කරන්නේ dialog router එකක්. ඒකේ එන ස්පීඩ් එක කොහොමද කියලා මම ඔයගලන්ට පෙන්වන්න යනවා. ඊට පස්සේ අපි බලමු software එකේ settings ටික හැදුවායින් පස්සේ ඒ කලින් වෙච්ච download එකේ speed එකයි software එකේ editing ටික කරායින් පස්සේ එන speed එකයි අතර තියෙන වෙනස බලන්න පුළුවන් විදියට අපි හදාගමු. මුලින්ම මම මේ වගේ YTS කියන site එකට ගිහිල්ලා movie එකක torrent එකක් download කරගන්නවා. දැන් මේ torrent එක මම U-Torrent කියන software එකෙන් open කරගන්නවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ software එක download වෙන විදිය. අපිට උඩම පෙන්නවා download speed එක. ඒක අපිට පේනවා වැඩි වෙනවා, අඩු වෙනවා. ඒ වගේ දිගටම එක එක විදියට එනවා. එතකොට අපි මේක විනාඩි 2ක් 3ක් තියලා බලමු මේ speed එක කොහොමද වෙන්නේ කියලා. අඩු වෙනවද, වැඩි වෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් U-Torrent එකේ ඕනම torrent එකක් දැම්මම එයාට පොඩ්ඩ වෙලාවක් අපි දෙන්න ඕනේ යාගේ speed එක level එකකට ගේන්න පොඩ්ඩ වෙලාවක් යනවා. ඉතින් අපි විනාඩි 2ක 3ක් ඉඳලාම බලමු මේ speed එක කොහොමද එන්නේ කියලා. ඒ ඔයගලන්ට පේනවා ඇති විනාඩි 2ක් විතර යනකොට මේකේ ස්පීඩ් එක උඩරිම කිලෝබයිට් 300 ගාන 500 ගාන තමයි එන්නේ. කියන්නේ තප්පරයකට එයා කිලෝබයිට් 300යි 500යි අතර ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ. එතකොට මේ හැම යනකොට අපිට ලොකු වෙලාවක් යනවා මේ මූවී එක ඩවුන්ලෝඩ් වෙන්න. ඒ වගේම
ඔලන් විශේෂෙන් කියන්නන පල්හැන් සීටස් පියස් කියන තැන ඔගලම් බැලුවත් එතන පියසුක් ගොඩා කඩුවෙන් තියෙන්නේ සීර්සුත් ගොඩා කඩුවෙන් තියන්නේ එතකොට අපි දැන් කරන්න යන්නේ මේ සොෆ්ටයකින් සිටිංස් ටිකක් අපි වෙනස් කරන්න යනවා වෙනස් කරලා අපි බලමු මෙයා මේ ටොරන්ට් එක කොච්චර ස්පීඩ් ඩවුන්ලෝඩ් කරනවාද ඒක වෙනස් කරායින් පස්සේ මේක ස්පීඩ් එක කොහොමද ඉන්නේ කියලා අපි බලන්න යනවා හරි අපි මුලින්ම යන්න ඕනේ යූ ටොරන්ට් එකේ ඔප්ෂන්ස් කියලා අපිට තියෙනවා වම් පැත්තේ දෙවෙනි මෙනු එක ඒ ඔප්ෂන් එකට යන්නේ ඒකේ තියෙනවා ප්‍රිෆරන්ස් කියලා එකක් ප්‍රිෆරන්ස් ක්ලික් කරලා ඕලඟ එන්න දැන් එතන අපිට ලොකු ලිස්ට් එකක් තියෙනවා ඒක අපි යන්න යන්නේ පළවෙනියටම කනෙක්ෂන් කියන ටැබ් එකට කනෙක්ෂන් එකේ අපිට තියෙනවා හදාගන්න කීපයක් ඒකේ තියෙනවා port used for incoming connections කියන තැන එතන අපි ඊලක්කන් ටික වෙනස් කරන්න යනවා එතනට අපි දානවා 4 5 6 8 2 ඒ කියන්නේ 45682 කියලා අපි දානවා ඊට පස්සේ enable කියලා options දෙකක් තියෙනවා ඒ දෙක අපි එහෙම ටික් එක තියමු ඒ වගේම add windows firewall exception කියලා එකක් තියෙනවා ඒකේ ටික් එක දාන්න එතකොට එතන හතරක් තියෙනවා එකෙන් තුනක් ඕගලන් select කරන්න ඕනේ ඊට පස්සේ අපි ඊළඟ option එකට යනවා bandwidth කියන එකට bandwidth එකේ අපි බලමු ඒකේ තියෙනවා මුල ඉඳලාම options කීපයක් ඒකේ මුල්ම තියෙන ඒ බොක්සස් දෙකම ඒ විදිහටම 0ම තියන්න ඊට පස්සේ තුන්වැනියට ආවම තියෙනවා අපිට ටික්ස් තුනක් දාන්න එතන අපි දාලා තිනවා දෙවෙනි එක ඒක අපි ටික් එක දාලා තියෙමු ඒ වගේම number of connections කියන තැන global maximum numbers of connection 500ක් කරන්න maximum number of connected peers per torrent ඒකත් 500ක් කරන්න ඊට පස්සේ number of upload slots per torrent කියන එක හතරක් කියලා තියලා ඊට පල්ලෙහා දෙන use additional upload කියන එක ටික් එක දාලා තියෙනවා දැන් අපි යනවා ඊළඟ එක BitTorrent කියන එක. BitTorrent කියන එකේ අපිට තියෙනවා ගොඩාක් features. BitTorrent features කියලා ඒගොල්ලන් දීලා තියෙනවා. ඒකෙදි හැම එකම වගේ select කරන්ඩ අන්තිමට එනවා enable protocol enhancement කියලා එකක්. ඒක විතරක් uncheck කරන්න. ඒ ටික් එක අයින් කරන්න. enable protocol enhancements කියන එක විතරක් අයින් කරනවා. ඒ වගේම protocol encryption කියලා එකක් තියෙනවා. ඒකේ අනිවාර්යෙන් forced කියන එක දාන්න. ඒකේ disable enable කියලා තියෙනවා. ඒකේ forced කියන එක දාලා allow incoming legacy connections කියන එක select කරන්න. ඊට පස්සේ තියෙනවා queuing කියලා option එකක්. ඒකට අපි ගියාම queue settings කියලා තියෙනවා. ඒකෙදි maximum number of active torrents කියන එක අට කරන්න. ඒ වගේම maximum number of active downloads. මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ දැන් මම download කරන්නේ එක movie එකක්. ඒක නිසා මම මේ maximum number of active downloads කියන එක එක කරනවා. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට movies 5ක් හෝ 6ක් හෝ වෙනත් මොන හරි ඔයගොල්ලන් download කරන දේ එකට වැඩි නම් ඒ ප්‍රමාණය ඔතන දෙන්න. ඊට පස්සේ මේ maximum ratio ඒ ටික ඔක්කොම ඒ තියෙන විදිහටම තියන්න වෙනස් කරන්න එපා. අපි ඊට පස්සේ advance කියන තැන ඕගලන්ට පේනවා plus mark එක. ඒ plus mark එක click කරලා යන්න disk cache කියන එකට යමු. ඒකේ ඕගලන්ට පේනවා overdrive automatic cache size and specify the size manual කියලා එකක් තියෙනවා. ඒක අපි click කරමු. ඒක click කරාම පස්සේ එතන 128 දෙන්න ඕගලන් එක අයින් කරලා 1800 කියලා දෙන්න. 1.8.2. ඊට පස්සේ reduce memory ඒක ඒ විදිහටම තියන්න. ඊට පස්සේ advanced cache settings වල write out untouched blocks every 2 minutes එක අයින් කරන්න, write out finished pieces immediately අයින් කරන්න. ඒ වගේම turn off read caching if the upload speed is low ඒක අයින් කරන්න. remove all blocks from the cache ඒකත් අයින් කරලා ඒකේ අන්තිම ටික් එක increase automatic cache size when cache trashing කියන එක තියන්න. ඊට පස්සේ අපි යනවා advanced කියන option එකට. ඒකෙදී ඔයගලන්ට මම කියන්න ඕනේ මේ තියෙන value ටික ඒ විදිහටම එන්න ඕනේ ඔයගලන් settings අදලා ඉවරුනම. ඒක අනිවාර්යෙන් බලන්න මේ මම මගේ screen එකේ පෙන්වන විදිහටම ඔයගලන්ට එන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මම කලින් options වල පෙන්වපු එකින් එක බලලා හරියට ඒ විදිහටම කරන්න. එතකොට තමයි මේකේ හරි output එක ඔයගලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක apply කරලා okay කරමු. හරි. දැන් මම කලින් ඔයගලන්ට දාලා පෙන්වපු ඒ torrent එකම ආයේ start torrent කියලා දෙන්න යනවා. දැන් ඕගලන්ට පොඩ්ඩ වෙලාවක් යනකොට මේක වෙනස හොඳටම තේරෙයි. ඉස්සල්ලා අපිට තිබ්බ speed එකයි දැන් අපිට පේන speed එකයි සැහැඬ වෙනස්. දැන් මම connection එක වෙනස් කරලා නැහැ. මගේ තිබ්බ dialog connection එකම තමයි මේ. connection එකේම තමයි ඒ විදිහටමයි යන්නේ. නමුත් මම settings ටික වෙනස් කරපු නිසා මට මේ වගේ හොඳ speed එකක් හම් වෙනවා. දැන් ඕගලන්ට පේනවා ඇති මේ speed එක පොඩ පොඩ වැඩි වීගෙන යනවා. ඒ වගේම පල්ලෙහා සීට්ස් පියර්ස් කියන තැන ඕගලන්ට පේනවා ඇති එතනත් අපිට සැහැඬ වැඩි වෙලා තියෙනවා සීට්ස් පියර්ස් ඉස්සල්ලා අපි බලද්දි මෙච්චර තිබ්බේ නැහැ. එතකොට මේ ඩවුන්ලෝඩ් එක ගොඩාක් ඉක්මනින් ඕගලන්ට කරගන්න පුළුවන් මේ ඔප්ෂන් එක නිසා. ඉතින් මේක 100% මම චෙක් කරපු ඔප්ෂන් එකක්. මේකෙන් ගොඩාක් මම චෙක් කරා හැමදේම වගේ ඉක්මනටම මට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඕගලන් ටොරන්ට් එක තෝරගන්නකොට ඒ කියන්නේ ඕගලන් ඩවුන්ලෝඩ් කරන්න යන ටොරන්ට් එක
ඔගලන් තෝරද්දි විශේෂයෙන් බලන්න මම මේ මූවි සයිට් එකටම ගිහින් පෙන්වන්නම්. මේකේ ඔයගලන්ට පේනවා ඇති මෙතන දාලා තියෙනවා PS, ඒ කියන්නේ PS Cedars. මේ PS තියෙනවා 1151, Cedars ඉන්නවා 3941. එතකොට මේ වගේ PS Cedars නැති ඩවුන්ලෝඩ් එකක් කරන්න එපා. ඒ වගේ තියෙන ටොරන්ට් එකක් තෝරගන්න එපා. ඒවා අපිට ඩවුන්ලෝඩ් කරගන්න අමාරුයි. සෑහෙන වෙලාවක් යනවා සමහර ඒවා ඩවුන්ලෝඩ් වෙන්නෙම නැහැ. ඒක නිසා මේ වගේ PS Cedars තියෙන ටොරන්ට් එකක්ම තෝරලා ඔයගලන් ඩවුන්ලෝඩ් එකට අරගන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රමයේදී වැඩිපුර ස්පීඩ් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා අපි යූටොරන්ට් එක යූස් කරගෙන කරගන්නේ කොහොමද කියලා බැලුවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට හෙල්ප්ෆුල් වුණා නම් මේක ඔයගලන් ෂෙයා කරන්න, ඒ වගේම යාළුවන් අතර එවන්න, විශේෂයෙන් ලයික් කරන්න මගේ වීඩියෝස්, ඒ වගේම ඔයගලන් තාම මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න.